දේවල් රැස්සක් දැනගන්න අපත්ම එක් වුණු ඔබ සමට සබම බ සන්දාවක් මේ කොුණ විශ්වවිද්‍යාලයි කළුණ කන හා මුලි පීටේ නොට්‍රක් සමාජ විසින්ද දස් විසි එක උසස් පෙළවානිජ අංශයෙන් විපාගයට පෙනී සිටින සිසන් සඳහා නොමිලේ පැවැත්වන සම්මන්ත්‍රන මලාවේ ගිනුම් කරන සම්මන්ත්‍රණය අනුමාන් ප්‍රශසා අච්ඡාවයි. අද මෙහි අද සැස මෙහෙවන්න අපත් සම්ග එකනා ඩ පස් ෆනලස් CA ඩින් කොල්බ විිෂ්විද්‍යාලය උපදිය හදරන සහ වෘතිය සුදුසකමි කිකාචරිවර කොලෙස කටයතුරන තලින්දු පිපිට මතා. ඔහොත් ඉතාමත් ගෞවරෙන් අද සැසිට පිරිගන්න අතර දවසේ ඉදිරි වැඩටිතු කරගෙනම සඳහා වේදිකාව හුට බාරයි. හරි තමයි අයුබුවන් මම කල්නුත් ශේෂන් එකක් කරා ඒගේ ජැපෙල්කේස් දාසේ තමයි සගච්චා කරේ නමුත් අද අපි ඊට වඩා වෙනස් දෙයක් කරන්න තමයි බලාපොරොත්වේ ඒ තමයි. ඒ ලෙවල් එක්සෑම් එකේ එන්න පුළුවන් විදිහ ප්‍රශ්න සහ ඔයගොල්ලු ඉළඟට ඒ ප්‍රශ්න කරද්දි වරද්ධන තැන් ඒගේ දේවල් ගෙන්ට ඒගේ තැන්වලට අවධාන යොමු කරන එක තමයි අද මේ අපි මේ කරන, සේෂ එකේ අර මුණවෙන්න එතකොට හිතන්නේ දැන්ටමත්වාලට හම්බ වෙලා ඇති දැටමත්වායාලට හම්බවෙලා ඇති නොෝට් සෙට් එකක් නොට කැන්නේ Google ්‍රලිින්කයක් විදිහයට තමයි යාලට හම්බ වෙන්න ඇත්තේ එක ඒ ඇතුළේ නොට්ස් තුනක් තියෙනවා හරිදි ඒ නෝට්ස් තුනම සාගච්ා කරන්න තමයි බපොරොතුවෙනි ලොකුදේවන්න බොහොමොඩිදවල් සහරවිට අද මේ පෑෙක ඉවරවෙන්නත් කලින් අපිට ඒව සාගච්ඡාගල්ලා ඉවර කරන්න පුළුවන්. හම්බ වුනේ නැහැපුතා සමහර විට වක්ැබ රූප් එක නැතු ඇති ඉන්න මම බලලයේ ලිින්ක එක තියෙනවා නන් දාන්න. හරි ඔන්න ඔය ලිංක එකින් ගිහිල්ල වැයාටයේ pdf තුනත් තියෙනවා ඒ තුන ගන්න පුළුවන් ඒ තුන සමාගම් ප්‍රමිත සහ තවත් එකක්කමයි තියෙන් ඊට මතර තව ම පොඩි එක්ෂෑම් ටිප් සේවාගේ දේවල් දෙන්න ඉතින් බලාපොරොත්තු වෙනවා ඒවා ගැනත් අපි අවධානයමු ක ප හ YouTubeු ්ල එකගත්ත ලි එක දම්ම ඔය ගරූප් එක නැතම් වැට හම්බේලා නැතම් ඔය ිකෙ ිහිලේ නොට් ගන්න පුළුවන් දැ ඊරගක තමයි මේකවන්ටිං වල ටර්ගට් පශන් සාගච්චා කරනවා කියන්න මොකක්දතම ඇත්තම කතාව කවන්ටිංවලට ටාගට් පශන්ස් කියල ජාතියක් නැහැඒට හේතුව තමයිකවටිංවල ඔයා දන්නවා හැමදාමේනවා මෙන්න මේ ගණන් ටික කියලා ො දවාට හැමදාමෙන ගණන්ටික එකක් තමයි අනිවාරයෙන් දන්න ඔයාට සමාගම් ගන එ සමගම් ගනක් අනිවාරයෙන්යනු ඊළඟටවා දන්න ඔයාට අනිවාරයෙන් පොදුකාරය ගානක් එනවා ඔයා දන්න ඔයාට අනිවාරයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් ගානක් නවා තවනද ඔයාට අනිවාරයෙන් එනවා ආන්තික පිරිවෑ කරන හා සම්බන්ධව එකක්න වැඩ අනිවාරෙන් ප්‍රාග්ධන ආයෝජන තීරණ සම්බන්ධ ව එකක්නු ඔයාට අනිවාරෙන් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සම්බන්ධයෙන් ගානක් අනිවාරයෙන් ඒනවනේ තාමත් තියන්නේගේ ඔයාට සමීකරන ගාන අනිවාරෙන් ඇතු ඔය විදිහයට ඔයා දැනටමත් දන්නවා මෙන්න මේ වෙන්න මේ ගණන්ටික තමයි මට එන්නේ කියලා. ඒවගේම තමයි සෙකන් පාට්ට කරනම් මම අනිවාරෙන් කියන ඔයාල අනිවාරයෙන් ඒ ලකුණ වලින් අඩුම ලකුණු ්‍රහක් ඔයාලට නිකං ඉදරගන්න පුළුව ඒගන්නේ. යම් දගල තිනිමක් ක ඕනව අවුරුදු දෙ ග ත් තර ස්සේ ඒළමයම सेක පා්ක අඩුම ලකුණු විසි පහක් තිහකට අනිවාරෙන් යනවා किසි ප්‍රශ්නයක් නැත මොන මොනවා හෝ දවල් කලා නිත්තගතමයි මේ ලකුණුත් තියෙනුත් අවම ලකුණු තියෙනුත් ලකුණු දහයත් පහලවත් අතර ඔයාට ්‍රීහම්බ වෙනේවා එගෙන් වාර්ණක පොඩි-පුඩි ගනිත කර්ම කරනවාට එකක තන්වලට ඉලක්කන්දානවාට වගේ පොඩිපොඩි දේවල් පෙන්නනවට ඔයාට වෙනවලකුණු දහයක් පහලවක් නිකම්ම හම්බවෙනු ඉතින් එතකොට සකන් පාට්ට එක සාමාන්‍යයෙන් මොයාලට ෂේප් හරි ප්‍රශ්නය එන්නේ එMC කිව්වලට ලොකු ප්‍රශ්නයක් ඇතියනවා MC කිව්වල ඇයිMCී කිව්ලත් ඔයා දන්න අනිවාරෙන්ම තිරි ටික හනවා තියෙරි මොවා දොය මූල්්‍ය ගිනුම් කරනය හා කළමනාගරන්න ගිනුම් කරණය අතර වෙනස සංකල්පනාත්මක රාමුවටමතර අනිත් සංකල්පවලින් අහනවා මේකෙත් ගිුම් සමීකරණයෙන් අහනවා ලාබරමු කරනුගත් සංවිධාන වලින්ගහනවා ඉඩ පස්සේ නොනවාද කියයන්නේ. සමාගම්වලින් හනවා මේකේ. අවුල් ව්‍යාපාරවලින් තියෙනවා ඊට අමතරව මේ එම්MCීකි උබලම විතරක් අහන මුලු ආදායම මුලු වියදම විස්තීර්ණ ආදායම ඉඩබස් එතාමනවද ඒ වගේ වතින්න පිරිවය සූත්‍ර මෙන්න මේ වගේ දේවලුත් ඒක ඇතුළේ වෙනවා නැත්තේ නැහැ හරි දළම දැම් ඒත් තියරි කොටස් ඒක තීරබස් අපපව විතින් ගණන් තියෙනවාන ඔයා දන්නවා මුණවද එන්නේ කියලා ප්‍රශ්නය තියන්නේ ඔයා දන්න දේගිහිල්ල එක්සෑම් එකේදී වරදධනවා ඔයා එන්න මොනවාද කියලා දන්නවා ප්‍රශ්නවා එක්සෑම් එකේදී ඒ වරද්දනු හේතු තමයි එක්කෝ ඔයා සමහරකොටස් පාඩංගල්ල නෑ සමහර ඔයාට එවලට මත ගැන තියෙනවා සමහරේ ගාන අහල තියෙන විදිහටයාට පේරෙන්නේ නැහැ ඒවගේ තමයි සමහරේව ඔයා හුඳටම දන්නවා සමර ඔයා හොඳටම දන්නවා නමුත් ඔයා වරද්ධනවා ඔයා කලබල හරි ඔයා over confident හරි ඉදා. ඉතිං මෙන්න මේවට පිලියම් ලබා දෙන්න සහ සාමාන්‍යෙන් එසකක් ගන්න ළමේට සහකට යන්න සීහකර න්නේ ළට බිහකර යන්න බියහකගන්න ලමටට ඒ එකකට යන්න පුළුවන් වෙන්න මම නිකන් අද ඔයාලට පොඩිපොඩි කරුණු කීපයක් කියල දෙෙන ම ඔයාලත් එක්ක එහෙම ලොකුවට ගණන්සාකච්ා කරන්න යන්නේ හැමොකද මට තේරෙන විදිහට ගොඩක් කට්ටට මෙතන ගනම් සාගච්ඡා කිරීමේ අවශ්‍යතාවය නෙමෙයි තියෙන්නේ. ඔයාලට වරදින තැන් හොයා ගන්නයි. ඔයාලා නොදන්න එMCී කිව්වල හන දේවල් දැන ගන්නයි. මෙන්න මේමට පිළිතුරු හොයා ගන්නයි තමා ඔයාට තියෙන අවශ්‍යතාවය. හරි ඒකෙත් කොච්චරකිව්වත් හැමදා මහනේ සමාගම් ගාන සමාගම්ගාන ලමයි තාමත් කියනවා එයාලට අමාරුයි කියලා. එයාලට ඒ පැටලෙනවා කියලා තාමත් කියනවා. ඉතින් ඒගහින්ද මම පොඩි නෝට්ටයක් හදල තියනම් මමගේ විෂන් පාසස් වල්ට හෙම දෙන ඒකෙදී ම පෙන්නල තියෙනවා සමාග. ඇතුළේ අහන්න පුළුවන් ගැලපිලි වර්ග මොනවාද ඒ ගැලපිලි වරදින්නේ මොනවාහින්දාද කියලා. ඒත් එක මම ඒ අතරේ කව කරන්න සමාගම්බල ඔයාට ෆ්‍රී ලකුණු හම්බ වෙන තෑ. හරි ඉතින් පලවෙනිට මම සාගච්චා කරන්න බලාපොරොත් වෙන්නේ අන්න ඒක ඔයාලා ඔයාලගේ මදැ දුන්න ලිංක එකෙන් ගිහිල්ලයි සමාගම් කියෙනෙක් මුලින්ම ඩවන් ලෝඩ් කරගන්නු අපි ඒක ටක්දාල සාකච්ඡා කරල ඉවරවෙලා අනත් තේ වටෙමු දැයි සමාගම්වලත් ඔොයාදන්න පළවෙෙනනිගත් තමයි සමාගම්වලත් වියදම් මාශ්‍රිත ගැලපිළිවා හොඳරම දන්නවා වියදම්මාශිත ගැලපිළිවෙලත් තුවාදන්න උපචිත වියදම් හා කලින්ගෙවම් මෙෙනවා හරි යිති මම හිතන ඔයා එච්චරම බේසික් තත්තයෙන් නැහැ කියලා එහින්ද මම ඒවා සාකච්ඡා කරන්නන් නහැ උපචිත වදම්හා කලින්ගවිම් සාචා කරන්න ඕනෙ ගෙන කවරන්න ද එම ඉන්නානන් සාකච්චා කරන්න ඇත්තම්මං ඊළඟකට යන්න මොකද ඒක පොඩ්ඩක් සරල වැඩීම මෙතෙන්ට වරුවත් නැහොඳ. ඉතින් වියදම් වැරදි ලෙස වර්ගී කරණය කිරීම තමයි ඊළඟට තියන්නේ ඒ ගන්නේ මේකාර පාඩන් දෙකක් එකට ගැටෙන් අවස්ථාවක්. ඒ තමයි සමාගම් සහ ඔයාගේ වැරදි නිවැරදි කිරීමේ දැනුම එකට? ගත්්ටනය වෙන තනම් සමාගම් වල වියදම් ගැලපිල්ලයි වැරදි නිවැරදි කිරීමයි එන්න එක තමයි මම විය දම්මතන්ට දාන්න හේතුව තමයි ඉගනතා පස්සර ඇදි හොඳ හොඳ ලොකු ගැලේ තියනවා නමුත් මම මෙතැන්ට දැම්ම වියදමක් ගන්න හේතුව තමයි වා රම්බ ගන්න පහෝගේ සමාගම් ගනම් ඔක්කොදම වියදැම්වලින් ගැපිල්ලත් තින අඩුම ගන විය දැන්ටික වර්ගී කරණය කරන්නවා. හරි ඒකහින්ද අපි ඒකත් නිකන් සාගච්ඡා කරල බලු හරි වියද මේ සවභාවයම වැරදිීම තමයි ඒකෙත් පලවෙෙන එක වැටුප් වේදම් පලම උදාහර තියන වැටුක්්වේදම් පනස්දාහ නඩත්තු වේදම් ලෙස වාර්තා ගකිරි මලේ ගැනීම මේ ගිනුම් දෙකක් වරද්දල තිය මෙ හරි වැටුක් ගෙනුම තියෙනවා නඩත්තු වේදම් ගෙනුම තියෙනවා. දැම් මේක බැලුවොත් අ සමස්තයක් විදිහට බැලුවොත් මේක ඉලක්කම වරදින නැහැ ඇයි? වැටුක් දැම්මත් නඩතු දැම්මත් වියදම් හරවීමක් පෙන්නේ. නමුත් ඔයා එකේ දාානෙ ස්වභාවය වැරදි. මෙයා මේක වැරදියට වාර්තා කරල තියෙනවා වැටුප් වියදම් හර පනස්දාහයි මුදල්පාලන බැර පනස්දාහයි කිය. දැම් නිවරදිය කමකක්ද වෙන්න ඕන නඩත්තු වියදම් හර පනස්දාහයි මුදල් පාලන බැර පනස්දාහයි එ දැම් මේක වැරදි නිවරදිගනීම වෙන්න ඕන මොකක්ද ඔයාගේ වැටක් කියන වියදම බොරුවට වැඩි වෙලා නඩත්තු කියන වියදම අඩුවෙන් වාර්තා වෙලා වැටුප් වැඩියෙන් තියන එක අඩු කරනකොට එග වැටුප් වියදමක් වැඩිවෙලා තියන එක අඩු කරනකොට බැලයි වෙන් එහෙනම් අපි දානවා වැටුක් වියදම් බැර පනස් දාහයි නඩත්තු කෙනවී තන අඩුවෙන් තියන්නේ එහම් අපි වැඩි කරන වියදමක් වැඩිවෙ දිහාර එහෙනම් නඩත්තු විය දම් හර පනස් දාහයි කිසිම අමාරුවක් නැහැ එකවියදමක් වැඩි කල්ල එක වියදමක් අඩු කරන්න විතරයි තියන්නේ හරි එක වියදමක් වැඩි කල්ලා අනිත්වියදම අඩු කරන්නයි තියෙන්නේ. එතකොට ළමයි මේකෙ තියෙන්නේ වියදම් ගිනුන් නම් දෙක ආපහු මාරු කරන්න විර. ඉළං ලමයි අදක දයාගන්න වැරදි නිවැරදි කිර කරදදිවාට එකපාට තේරෙන්නේ නැත්තං මුලින්ම වැරදි කළියන්න ඊට පස්සේ හරිය කළි යන්න ඊට පස්ස වැරදි නිවැරදි කිරීම බලන්න. ඊළඟට වියදම් වැරදි ලෙස වර්ගී කරණය කිරීමේ දෙවැනි කට්ටිය යතමයි වියදම් කාණ්ඩය වැරදිරීම කාණ්ඩය හෙරකයන්නේ අර බෙදාහැරීමේ වියදම් ඊට පස්ස වෙනත් වියද්දම් පරිපාලන වියදම් එහම ඉන්න වී දම් සැට්ට එක ඉන්න අන්නේ කා් අන්නේ කාණ්ඩය වරදින එකට ඒකට ළමයි දිත්ව සටහන් නැහැ දැම් මෙහෙම තියනවා කියලා හිතන්නක සෝරි මයි පොඩි පවට කාවා දැන් හරි මම කතා කරක හිටිය වියදම් කාණ්ඩය වැරදීම ගැන මයි වියදම් කාණඩම මට තියනෙ තියෙනවා මූල් වියදම්තියනවා වෙනත් වියදම් කියල එකක් තියෙනවා. දැම් මම ගාන දීල තිබ උදාහරණේ පොඩ්ඩක්්බ ගන්න. ගාන දීල තිබ උදාහරණය කියන්නේ වැටු වියදම. බෙදාහැරි මේ වියදැම් තුළන් තරදතගල් ඒැ මේ බෙදාහැරිමි වියදැම් ඇ තුළේ වැටුප් කියල දාල මාටට කියන්න ළමයි වැටුප් වියදම් කියන්නේ මොන වියදවක්ද. ොන වියදම් කාණ්ඩ යට තේ දෙයායන් ටුප් වියදම් යන මොනකාන්ඩයට දෙද ඕු මයි පරිපාලන වියදම් යටත යන්. ඉතින් පරිපාලන වියදම් යටතේ යන්න ඕනෙ කෙනෙක් වැටුප වියදම් යටදට වැැටුනම්නම මුක්කදද වෙන්නේ. මේ බෙදාහැරි මේ වියදම්බල අවසානශශේෂය වැරදි. ඉතින් මේ අවසානශේෂය නිවැරදි කරන්න අපි මුකද කරන්න ඕන. මෙතන වැටුක් වේද හය කියල දාලා තිය ොනන්ත්ක්වදම් කියලා දහයක් අඩු කල්ල පරිපන්නවීද තුළයි වැටුක් කියලා දහයක් දානක විට ඒක වන්න කිසිීම විශේෂයක් නැහ ඒකට දිත්තු සටහන් අරමය මොත්න මේ පත්තෙන් අඩු කලා මේ පත්තෙන් දැවා හැබයි ඒවාම අඩු කල්ල පෙන්ුවෙනත ඔයාට හම්බ වෙන එක ලකුණ නැති වෙනවා. ඒහින්ද ලමයි ඒක එක පැත්තකින් අඩුගලලා අනි පැත්තරය ඒ එකක අනිවාර්යෙන් දක්වන්න ඕන ඊලං එක වියදම් ගිනුම් ගත කර නොතිබීම ඒක උක්කොඩම් වඩා ලේ කියන ප්‍රචාරණ වියදම් දහදාහත් ගිනුම් පොත්තුොලින් මග හැරිල ප්‍රචාරණ කියලා වියදමක් තියෙනවා ඇයි පොත්තල ර්තා වෙලාන්නන හැහෙනම් අට කරන්න තියන මොව ආපහෝ පොත්වල වාර්තා කරණ එක විතර ප්‍රචාරණ කියන්නේ වියදමක් එහම් වියදම ටුවීම ර හෙනම් ප්‍රචාරණ වියදම් හර දහදාහයි මුදලින් දෙෙව්වනම් මුදල් පාලන බැර දහදාහයි දෙවල නැත්තම් උපචිත ප්‍රචාරණ වියදම් බැර ද්‍රහදාහයි කියලා දාන්නදී. ඒක වැඩවවෙලා ගන්නේහ මොකදක හොර ලේ ඊළඟ එක වියදැම් වැඩියෙන් හෝ අඩුවෙන් සටහන් කිරීම අධිහෝ වුන ගැනය සිද්ධ වෙනවා. සොග කපාහැරීම් දහදාහ කෘපියල් දහක් ලෙස වාර්තා කිරීම සොග්ග කපාහැරම් ද ඊග මේක කරද මර හපත්ත දදින ධනමේ දහත පහලව ඒවගේ ඒ ගැන තමයි මේ වගේ ගැලපිරිි ඇවිල්ල තියෙන අවුරුද්ධ තමයි වගේ ගැලපිළි ආපු අවුරුද්ධ තමයි එක් දැන්කේනවා වියදම් දහදාහක්තියෙන් ූනුලු දාහක් විතරල් වාර්තා වෙලා තියෙන් එහෙන නම්මදාහක් අඩුයි. එහනම් වැඩ කරන්න දී නමදාහක් වැඩිම් වාර්තා කරන එක විතරයි. තගකපාහැරිමිවියද හර නමදාහයි. තොග නැත්තා අවසාන තුගය බැර නම්මදාහයි. හරි තිඒ එච්චර මේක අනි පැත්ත වෙන්න පුළුවන්. දාහක එකක් දහදාහක් විදිර වාර්තාය. අහෙන ඇති නම්මයක් වැඩිපුර තියෙනවා. එහෙනම් මේකේම අනි පැත්ත නවයි මම මේ වියදම් කියනෙද වැඩිපුර වෙලාගන්න ැහ ොකද ඉටවාඩා අමාරුවේ පස්සෙක් කරන්න තිය. ඊලඟක. ජිනුම් කරන විශේෂ සටහන් වල විශේෂෙන් දැක්විය යුතු වියදම් එසේ සටහන් කර, නොති බීම ගිනුම් කරන විශේෂිත සටහන් නොල දැක්පිය යුතුේ ඒම නොවදයි අරළමයි මත්තක දි ලියනවා සටහනක් බදුු පෙරලාබේ ගණන කිලීමේදී පහත්ත වියදම් ද අඩුකර ඇත කියල එකක් ලියන් එක ගැන තමයි අපි ඔය දැති ඕකට ධනය මනවද Eටෂය ඉවස්සේ තොග කපාහැරින් ප්‍ර්‍යාගනන ලාබ අලාභ ඔය වගේ දේවල තමයි ඒකට යන්න දැම් මේකත් ලමයි ම මෙහෙම කිව්වට ඔයාලටඒක දැනන්නේ නැහැ නමුත් යාල දකල තියනවා ගඩන්වල කියලා තියෙනවා. බෙදා හැරීමේ වීදැම් ුල පහතා එත්තම අඩංගුවේ. එහම ත්තම් පරිපාලන වීදම් වල පහතා ඉතම අඩංගුවේ කියලාර වේදම් සෙට්ටකත් දාලතිීන දගතිීනව සමාගම්බද. නිකන් අර බෙදා හැරමි වියම් දහදාහරගේ දහදාහ හැදුන විදිය දක්වලතින්. එළමයි ඒක දාලතියනෙ නිකන්න්නෙමෙ. ඒ දාලතින්නේ ඔයාට මේ වියදම් අඳුනාගෙන විශේෂිත සටහන් වල දක්වන්න හරි ගොඩක් කටේරන මිස්ටේක්කයක්ගැන දැන හෝ නොදැන එක කරනු. ඊළං ලමයි එඒ දහයි එල්කේස් දහයට මගේ ප්‍රමිතගෙන මයින් මැප් එක ගු කියවා අප ඒ හද එල්කේස් දහය ගැන පස්සේ ලොකොට කතා කරමු ැ මොමද කියලා තින්න බලමුකු. එල්කේ දහය ප්‍රමිතය මත පදනම් වන වාර්තා කරණ කාලච්චේදෙන් පසුසිදුවී ආශිතව ගැලැපිය ලබබා දිය හැක. විශේෂ අවධානය මෙම සිදුවන් වාර්තාගරන කාලච්චේදයයේ අවසාන දින හා මූල ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැති ලබෙන දින අර් අතර කාලය තුළ සිදුවී වාර්තා කරන කාලපරිච්චේදයට සාක්්‍යි සපයන්නේ නම් පමණක් මූල්්‍ය ප්‍රකාශන වැල වාර්තාග කර යිමොකක්දී කි් කියන එක මම පස්සර ප්‍රමිතගෙන නෝට්ටගේ දින මයින් මැප් එක සාකච්ඡා කරදදි වාලට වැඩිපුර විස්තර කරන්න. දැක ඉන්ද මේ ගැන වැඩී හිතන්න යන්න එපා. ඉළඟ එක. වගකීම් සහතික සඳහා වෙන් කිරීම ආශ්්‍රිත ගැලපි. දැන්ලමයි. ගොඩක් කට්ටිය මිස්කරන තැනක් තමයි වගකීම් සහතික කියල කියන්නේ මද ප්‍රතිපාදනයක් මටනිකන්ගැන ප්‍රතිපාදන එන්න ප්‍රමිතය මොකදදලම ප්‍රතිපාදන වාර්තාාවෙන ප්‍රමිතය මොකද සාමා්‍ය. ප්‍රතිපාදන වාර්තාාවන ප්‍රමිතය තිස් සත ඕ මේගෙත් උඩම තියෙන මම දාලා මේේ ති සත ප්‍රමිතයේ ප්‍රතිපාදනවට අදාළවෙේ කියලා. හරිද එ තිසාත යටතේ ප්‍රතිපාදනවලට තමයි මේක වැටෙන්. ල්කෙ තිස්සතාන ප්‍රතිපාදනයක් වාර්තා කරන්නේ කොහොදලමයි ප්‍රතිපාදනයක් වාර්තා කරන්නේ ප්‍රතිපාදන විියදම් ගිනුම හර ප්‍රතිපාදන වෙන කිරීම ගිනුම බැර ඒැ ද ප්‍රතිපාදන කියන්නේ වද වියදම් වැඩි හරවෙනවා ප වියදමක් වියදම් වැඩිවීම හර ඉරවසේ වෙන් කිරීමක්. එගැනි වියදමට මුදලින් ගෙවන්නේ නැත්තන්ඒ අපි මොගදද සාමාන්‍යයෙන් හඳුනාගන්න එක වගකීමක් විදිහට. වගකීම් බැර වෙනවා. එහෙන ප්‍රතිපාදන වෙන් කිරීමේ ගිීම බැර ඉතිල මයි. ඔය කතාාවම දැන් අපේ වගකීම් සහතිකවට අදදාල වෙනවා. වගකීම් සහතික වියද මහර වගකීම් සහතික සඳහා වෙන්කිරීමේ ගිනුම බැර ඉතිං ඩැන් මෝකයේ තව තව කැම්පිකේෂන් සන්න පුළුවන් හරිද වගගීම් සාතික සඳහා වංකිරීමේ ගිනුම ආරම්භයේදී තියෙනවා දහදාහක් ඉඩබස ගෙනවා වසර තුළදී අපි වෙන්කරා කියලා තවත් අනස් දහසක් ඉඩවස්ස කියෙනවා මුදලින්ගෙව්වා තවත් විසි දහසක් අන්තිමට වසර අවසාන වගකීමිල්ල. ඒේ වගේලාට අයාටතයන මේ වගේ ගිනුමක් බැලන්ස් කරන එක විතරයිල වසර අවසාන වගකීම හතලිහ ඇතකට දම්මේ මනිකං අයරදිපු උදාහරන අභ්‍යසි. හරිද ඔයා බොහෝ විට අසම්පූර්ණ සටහන් දන්නහින්දා. මේ ගිණුම කරනවා. ඔයාට අමතක වෙනවා දිත්ව සටහන ඔයාට අමත ගැෙනා මේ පාස්දා හා වගකීම් සාතික වියදම් කියලා ලාබලාභ ගිනුමට දාන්න ඉරබස්සේ. මේ අන්තිම හතලිස් දාහා වගකීම් ගිනුමට දාලා තියන්න. අර. ඒ හින්දුරම් මවිතයිනේ මම ඔයාට විශේෂ නෝට්ටයක්ඒකට දීල තියෙන පොඩ්ඩක් බලන්න බොහෝ අවස්ථාවන් වලද දැටම සිදුකර ඇති ප්‍රතිපාදනය ස ඳහ සත්‍ය වශයෙන් මුදල්ගෙවා එමගේ නැවතදම කෙස්ස හඳුනාගැන මේ වරද සිදු කර පවති අන්න ඔලුවට ගන්න තැන දීගලනයන් සිද්ධ කරපු අවස්ථාදයනවා ොහ අවස්ථාන වල්දී දැනටම සිදුකර ඇති ප්‍රතිපාදනය සඳහා සත්‍ය වශයන මුදල් ගෙවා එම අගය නැවත වීදමක් ලෙස හඳුනා ගෙන තියෙනවල්. ළමයි ප්‍රතිපාදන වියදම් ගිනුම හර එෙම නත්තම් වගකීම් සාහතික වියදැම් ගිනුම හර කියලා ඔයා පණහක් දැම්මුූන් ඒ පණහා වාර්තාාවෙන හැබැයි ඒොවා එක මුදලින් ගෙවලා නැහැ ඔයා මුදලින් ගෙවල දැම්ම තා පහු වගතීම්සාතික වියද හර පනස්දාහය මුදල්ාලන කිීම බැර පනස්දාහයි කියලා මෙතෙන්ට පනස්දාහ ඒව දෙකක් වැටිලා මේක දදීගණනයක් සිද්ධ වෙනවා එහින්ද මතකතියාගන්න දැන්ටමත් වෙන්කරප එකකට මුදල් ගව්වකිවුත් සිද්ධ ව මේ වගීම් සාතික සඳහා වෙන් කිරීම කිීම බැර කියලා තියෙනයි ඒ බැරවෙලා ඉන්නක් එෙන හරලා මුදල්පාලනකිීම බැරවෙන ඇයි අපි කලින් වියදම වගකීමක් විදිහර තියාගෙනීටයේ දැම් මුදල්ලින් ගෙවද්දිී ඒ වගකීමෙන් අපි හිල්දහස්සෙන වගකීම අඩුවීම හර. එරපසි ගෙනවා ප්‍රතිපාදනයක් සිදුකිරීමේදී එය ප්‍රතිපාදනය සිදුකරන අවස්ථාවේදීම වියදමක් ලෙස හඳුනාගන්නා බැවින් මෙලෙස මුදල් ගෙබූ විට නැවත්ත වියදම් හඳුනා ගැනීමේදී දවීගණනය සිදුවේ හරිදළම එත්තකොට අන්න ඒ කරුණ හොදට ඔලිවෙ තියාගෙන ඉන්න. දැන්ටමත් හඳුනා ගත්ත එකකට මුදල් ගෙව්ුවොත් වගකීමනි දහස්ස වෙන මිසක් තවත් වියදම් වැඩිවීම සිද්ධවේඉන්නේ නැහැ. ඊරවස්ි තාමකක්දති එල්ේ දාසේ ඒ ඉතින් ළමයි ෂය සාමාන්‍යේශය පාදා ජීවකාල වෙනස්ශ්‍රීම දේපල් පිරි උප කරන අත්පත් කර ගැනීම දේපල් පිරිතුඋප කරන ඉවත් කිරීම ප්‍රාත්‍යගණනය ශේෂපිඩෙක්ෂුේ දේප අයිතම පිබඳව ලබාදෙන විස්තර වසර අවසානයට ලබා දීම. ඔන්න ඔය දේවල් ළමයි. මම වෙනම දවසක පෑය දෙකක් කරගෙන ඔයාලට සාකච්ඡා කෙරුවා. කලින් දල්සක සැමිනා එකකදී හරිද ලමයි ඒකහින්ද මම පහු එදා දවසේ හිටපයගේ වෙලාව අරගන්න යන්නේ නැහැ ඒ වෙනුවට මම ඔයාලට දැන් ඒක ලික එක දන්නම් මේ ලිං එකින් ගිහිල්ල ලමයි වා අරට බලන්න පුල ඔහුපුතා ප්‍රත්්‍යයාගන්නේය මම ප්‍ර්‍යාගණනයට විතරක් අරගෙන කර පළමුවර ප්‍ර්‍යාගන්නේය දෙවනු අර ප්‍ර්‍යාගණනය පළම්වර ප්‍රත්්‍යාගන්නේ දී ලාබලාව දෙවනවර ප්‍ර්‍යාගන්නේ දී ලාබ අලාභ ඒවා වාර්තා කරන විදිී වරදින තැන් ුණනාද ඉට පසේ දපබල පිටිතුප කරන ඉවත් කිරීමම් හුවමාරු කිරීම් පළදාය ජීව කාල වෙනස්්‍රීම් වරදින තැන් මං වෙනම පැය දෙකක් කෝ දෙකගඩත් වැඩියෙන් අරගෙන එ සාචා කර තින්න වාමිනම ලින්ටිින්ට හිල්ලා බලන්න මොනවා හෝ එල්කේස් දාසය සම්බන්ධ ඔයාට ප්‍රශ්නයක් කෙනවන්නම් ඒ වගේම තමයි වාට ඒකත් බල්ල සාත්මගක්හෝ ප්‍රශ්නයක් තියවනම් ඕනම් වෙලාක මගෙන් අහන්න පුළුව. ඔයාට ඒ වීඩිය එකවැලූ හම තේරෙයි මම ඒක ඇර ඔයා සාමාන්‍ය දන්න ක්‍රම පාවිච්චි කරන්න මම සිරස්සාකෘති කිය කියන එකට ගිහිල්ලා. බොහොම සරලව වැඩේ කරලා. දෙනවා වාට විනාඩි පහන්දහයෙන් වැඩේ අල්ල ගන්න පුළුවන් ඔය වීඩියෝ එක අනිවාර්යෙන් බාලන්න මොකද ප්‍රත්‍යාගන්නේ කියන එක කරන්න ඇ තරම ගොඩක් වෙලා එනවා හොඳට පැදිලි කරන්න මට එදා වගේ අදත් තල් ගොඩක් වෙලා නැති හින්දා ඔයාලා ඔය වීඩියෝ එක බලන්න ඊටමතර බල්වාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනම් වෙලාක මගින් හ යාලට මොකක්ද ඇතිවෙච්ච ගැටලුව කියලා අපි බලමු අපේ ඊළඟට තියන්නේ මොකක්ද කියලා ඊළඟට තියන්නේ ඔයාල තවත් වාදගන්න තැනක් ඒ තමයි ආදායම් බදු ගැලපිල් මරණගන් ගෙන ආදායම් බදු ගැලපිල් මෙතැන පටල නය කී දෙෙනෙක් න්නවද ඉන්න මට යෙස් කියල සේජගත්තා ට ආද ඇම්බඳදු කියල පෙල්ල පැටලෙනව නම් මට යෙස් කියල මෙ සේජ්ජක දානටගල් පැටේ පැටලේනව තමයි මයි ග මත තේල කන දස්සල වැඩි දෙරුවක් නෑ අර ගනුම් තුනක් ගාහගෙන් කරන එකට මත්තාස නැහැ ඊටවටා හරිමලේසි මංම ඔයාට අද කියල දෙන්න අනක. මේක කරන්න දැනන්ගන්න ඕන කොටු හතරක් ගහන එක විතර මේක හරහා ආදායම් බද්ධ කොයාගන්න මේ පලයිනික් කොටි ඔයා දාන්න ඕන මෙම වසර සඳහා මුදලින් ගෙවූ ආදායම් බද්ධ. කටම ඇතු කරන්න මෙම වසර සඳහා ගෙවිය යුතු ආදාය බද තකොට ටනවා මෙම වසරට අදාළ ආදායම් බද්ද ඊට පස්ස ළමයි කරන්න න්න තියන්නේ මෙතැන තියෙන මේට මේ කොටවෙල දාන්න පසුගිය වසර සඳහා මුද්දලින් ගෙවීම් ඉලවස මේක අඩු කරන්න පසුගිය වසර සඳහා ආදායම්බදු වෙන් කිරීම එතකොට ට හම්බ වෙනවා වන හෝ අදී ආදායම් බද්ධ කියනක් කෙනම්. අපේ දානක් කරලා බලමු පස්තුුගිය වසර සඳහා ආදායම් බදු වෙන් කිරීම ලක්ෂයි මේ මෙන්න මේ කොටුව ගැෙන ඒ කතා කර. කියෙනවා ආදායම්බදු මුදලින්ගවීම අසුදාහයි යටින් අතරිික තොරතුර දිීල තියෙනවා මුදලින්ගෙ වූ අත්ගේෙන් පනස් දහස්ථක් පසු ගියවර්ෂය සඳහා ආදාලවේ. මුදලින්ගෙ වු අගෙන් පනස් දහසක් පසුගියවර්ෂය සඳහා. ආහෙන නී කතා කරන්නේ ඒ කොටුව ගැන. අසුවෙන් පණහත් මෙටින්ති ගිහාම මේ අවුරුද්දරග වලතින්න එහෙන තිහැ. කාත්ලච්චේ දේ සඳහා ආදා යම් බද්ධ. ලක්ෂ අයරු එහෙනම් ඒදදඉන්න මෙන්න මෙතන මේ ලක්ෂය ඒ ගැන්නේ ළමයි මෙතන්ට ලක්ෂයක් එන්න මෙතන තව හැත්තාවක් අඩුයි මෙතන පසුගියවස සඳහා මුදලින්දවලතියෙන්නේ පණහයි පසුගියවස සඳහා ආදායම් බදුවෙන් කිරීම සීයයි ඒ ගැන්නේ රින පණහක් තමා එන්නේ ඒගැන්නේ අධආදායම් බද්දක් තමයි තිබිලා තියෙන්නේ එතකොට උත්තරේ පණහ දැමව යන තැන්මට කියන්න මේ හැත්තෑව තියෙනවා මේ හැත්තෑව ජන්ගම වගකීමක් මෙහ පණහ තමයි ඔයා ඔයාගේ ලාබලාව ප්‍රකාශයේ දායි. සොයි එතකොට මෙන්න මේ සම්පූර්ණ කෑල්ල තමයිඒ වාදාන්නේ ඔයාගේ ආදායම් බදු සටහනි අර තීගිනුම් තුනක් ගහගෙන දඟලනට වඩා මේක හොඳරම ලේසීනය දන්න ඉතින් එකන්දා මේක්‍රය පාවිච්චිකගන්න ඔයාට මේක්‍රමේ ගනක් හදන්න බැරිවුණොත් මට කියන්න මොකද මේ ක්‍රමයෙන් ඕන මාදායම් බදු ග කදන්න පුළුවන් මෙන්න මේවාගේ ආදා යම් බදු ඇරෙන්. ගානක කියනවන බදු පෙරලාබෙන් තුනෙන් එකක් තමයි වර්ෂයයාදා යම් බද්ධ කියලා ඒ හදනට මේ පවශය වෙන හට ගැතී බදු පෙලා යාග එක තුටන් බැද ක්ගන්න විර. හරි තර ඒවාගේ ගනන්වල් දැරන්නේ එතකොට බාදායම් බදු ගැලපිල්ල වෙනස්. මේයාගේ සාමාන්‍ය ආදා යම්බඳූ ගැලපිල්ලකදී ඔයාට අනිවාරයෙන්ම මේ ආකෘතිය පාවිච්චි කරන්න පුළවා. ම විනාඩියල දෙන්නම් ඔයාට මේ මොනවවාහෝ ලිය ගැන දෙයක් තියෙනවන ලයාාගන්න මේ කොටු අතර ගැන. ඒ අතර යාලට මොනවාහෝ ප්‍රශ්න තියෙනවනම් මග හා අපේ අපේ නිකං ඊරංගගැල පිළල්ලි දිහා බැලුවොත් ඊළඟට තියන්න ලාභාංශ ගැනයි කතා කරන්න ඒ කරනම් බෝඩ්ඩ එක අවශ්‍ය වෙන්නේ නැහැ මම නිකං යාලත් එක එක සාගච්ඡා කරන්න ගෙබූ ලාභාංශ වියදමක් ලෙස හඳුනා කරින්. මයි මතකතියා ගැන ලාභාංශකයන්නේ කවදාවත් වියදමක් නෙමි ලාභාංශයක් කියලගෑන නිකං අර ර්ෂය ඉපයූ ලාබයෙන් කොටසක් මිනිසුන්ට දෙනවාගේ ලාභය යන්නේ වියදමක් ද නෑ හනම් ලාබයේ කොටසක් විර දෙන ලාභාංශයක් වියදමක් නෙමේ එයින්න කෝදාහෝ වෙලාක ලාභාංශ වියදමක් ලෙස හඳුනා ගෙන තියෙනවනම් ඒක වැරදිී වාරසිද වෙනවා එක නිවැරදි කරන්න. මේ හුද්දෙක්ම ව්‍යාපාරි ලාවලින් පොටසක් ව්‍යාපාරි සාමාන්‍යක කොඩස්කවරුවන් ඇත බෙදාහරීම පවුන් එම නිසා ලාභාංච ගෙවීම දක්වනුයේ ස්කන්ධ වෙනස්ශ්‍රීමේ ප්‍රකාශය තුළ පමණි. දැම්මන් උදදාහරණ ැද්දීලතිෙනවා ව්‍යාපාරය විසින් අතුරු ලාභාංච ලෙස ගෙවූ රුපියල් පනස් දහසක් පෙදාහැරීමේ වියදම් තුළ අන්තර්ගත කරලාල. සොරි. අතුර ලාභාංශ විදිහර පනස්දාහක් බෙදා හැරිමි වියදම් ඇතුරෙ දාලන් කරන්නට ඉන්නේ. අර මතකද වියදම් කාණ්ඩ වෙනස්වීම හඳුනාගත්තා. ඒ වගේ බෙදාහැරිම වියදම් ප්‍රීන පනස්දා හයි ස්කන්ඩ වෙනස්වීමේ ප්‍රකාශයටඇතුරු ලාභාංශ කියලා බැර පනස්දාහක් දාන්න තමා තියෙන්. ඊළංග එක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලාභාංශ යෝජනා කිරීම ඒගලු කොයිලාකරි ලාභාංශය යෝජනා කරල නම් යාටක කරන්න තියනෙ මේක ගිහිලොවාගේ සටහන් වලදානක විතර තොග සම්බන්ධ ගැලපි ීළඟට. ඒකෙත් ම මෙන්නම තුන්වැනිය ගර තමයි විශේෂ අවධානය දෙන්නේ පලවෙනිීගත් අටි වලමකු අයිතම්කාණන ක්‍රමගින් තුොගේ සීමට දස් දහට දස් දාහ තිස දස් දසය හැතිනවා. ලබාදී ඇති ක්‍රමය භාවිතා කරලා. ඔයාට මේ පහත තොරතුර ටික හයාගැන්නලු තියන් මවාද හොයාගන්න ඕ නවා අවසාන තෝගේ විකුණූ බාන්්ඩ පිල්ලිව හත් තොග හානිී තියෙනවනම් අන්න ඒ කියන තුන තමයි වාට හොයාගන්න තිී. අයිතම් හා කාණ්ඩ ක්‍රම කියන්නේ මොනුවද කියන එක මම හිතන්නවා අනිවාරෙන්ම දන්නවා නමුත් මම නිකම්මත් කිරීම කරන්න ඒමනද කියලා අයිතම් ක්‍රමය කල කියන්නේ දැහිතන්නකු වාර තියෙනවා ඒ කියලා බාණ්ඩ තුනක් පිරිවය හාතම ශුද්දුලබ්දිගේ කට ඒගේ පිරිවය දහය ුද්දු පලබ්ධතාගේ දොළහයිබීගේ පිරිවැය අටයි දුපලබ්ජිතාගය හතයි සීග පිරිවයද දහය ශුද්දු පලබ්දිිතා ගැද්දහය අයිතම් ක්‍රම දිවෙන්න මොකක්ද හැමයි එකේම වඩාඩුවගේ තෝරගන්න. ඒගේ වඩාඩුවගේ දහය බීගෙ වඩාඩුවගේ හාත මේක දෙකෙන් කෝකගත්තත් එක ඇතකොඩ වගේ අවසානතෝගේ වැටෙන්නේ තහය හත දහය විසිහයි මේක තමයි අයිතම් ක්‍රමි කියලා කියෙන්. කාණ් ක්‍රම කියල කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් ආණ්ඩ කරම දිවෙන්නේ. ඒ කියන එක යටතෙත් ඉන්නවා ඔයාට1 Aඒ්‍ර වගේ කියලා කට්ටිය සෙට්ට එකක් ඔයාමකොද කරන්න න දැ මේ මේ වගේ පිරිවයහා සුද්දුපල අබ්ධිතාගය තියෙන අනිනි ඒගේ පිරිය දහයයි ශුදු කලාබිතගේ දොළහයි මෙතන අටයි මෙතන හතයි මෙතන දහයයි දහයයි කියල තියෙනු ගැනවු. එතකොර මගද්ද කරන්නේ. මෙතනත් එයා තෝරනා වඩාඩුවගේ මෙතන ඒවන් කෙනෙක් ෙනගේ වඩාඩුවගේ දහයයි ඒ ටූගෙනෙක්ෙනගේ වඩාඩුවගේ හතයි ඒ ත්‍රීගෙනෙක් නක වඩාඩුවගේ දයයි විසි හත. මේ විසි හත අවසාන තොගය නෙමේ. මේ විසි හත. ඒ කියන කාණ්ඩ ඒ අවස්ථාන තුගේ. ඊට පස්සේ වී කියන කාණ්ඩේ ඉට පසේ ස කියන කාණ්ඩ අන්න එහෙම බලලා ඒ වගත් අග අරගෙන මේ විසි හතට එකතු කල තමයි ඔයාට අවසානගේ කියනන්න එක තමයි අයිතමහා කා්ඩකම කියන දෙන්නගේ වෙනස තොක සම්බඳ ගැලපෙලි එන්න පුුවන් අනේ චතිදිය තමයි පිරිවයා ුද්දු ලද්ධිගේ රජුවම ලබා දෙනක ගිතින් කර අයාට අහන්න්න කියන්න ද හ පිරිවවැදි න සුද්දු ලබ්ිතගේ දිල න වඩුවගේ තොකට දෙම අවසාන තෝගේ විජර මුදල් මූල්ල්‍ය තත් ප්‍රකාශය වාර්තා කරා පිරිවෑරංගිහිල දැම්මාඉකුණ බා්ඩ පිළිවෑ හෝනකට පිරිවහා ශුද්දු ලබ්ධිතගේෙන් වඩාඩුවගේ අත්තර තින වෙනස තියෙනන එ අරංගිල වෙනත් වීද ැටතතිේ තෝක පාර විදිර වාර්තා කර ඒ සාමානික ඔන්න ඊළඟක තොග හානි ලබ්බාදීම කියනෙ. ඒක ටිකක් වැදගත් එකක් හේතුව මොකදද හේතුව තමයි මේකට... ටික් කම්පිකේශන් ටිකක් සට් කලා තියෙන ඒින් අපි මෙන්න මේ වගේ ආකෘතියක්යකර පාවිච්චි කරන පිරිවැය ශුද්ධ උපලබ්විතාගේ එස් දෙකින් අදස් කරන වඩා අඩුවක්ගේ ගන්නවා කියන එක දැවි මේ ගාන පොඩ්ඩක් බලම් මේ ගානිකය නිමුකක්ද පරි ලක්ෂයක් වූත් කයින් පිරි පනස් දහසකට තොගකට ඇතිවිය ුතුූ තොග හානි හේතුවෙන් පන්දහක අලුත්කඩිය වියලමක් දරා එම තොගේ හතලිස් දහසකට විකිනීමට හැකි වියලු මොකක්ද කියන්නේ ලක්ෂයක තොග තිබ්බා දැ මේක පනස්දහ පනස්දහ කොටස් දෙකකර කැඩෙනවා එක පනස්දාහ කාන වෙලා නිත් එක්කෙනට හානිවෙලා නැහැ මේ තොගය හොඳ තත්වේ තියෙන නමුත් මෙයට හනි ුද්දප ල බිතගේ ගැනීමකක්ද. අනාගත විකුණුමිලෙන් අඩු කරන්න විකිනීම ස ඳහ දරීමට සිදුවන වියද. දැංකයනවා අනාගත වියද අනාගතයේ මේක විකුණ අලා ගන්න පුළුවන් හතලිස් දාහයිලු. ඒ හතලිස් දාට විකුණන්නත් වෙන්නේ තව පන්දාහක වියදමක් දර්ලලු එහෙන තිස් පන්දාහයි. මේ පනස්දාහට හෙම කිසි ප්‍රශ්නයක් නැහැ දල්කෙස් දෙ එකක කියන එක මම අදහස් කරේ මොකදකිව වඩා අඩුවගේ ගන්නවා කියනෙක්. ඉතින් පණහයි තිස්පහයි වඩා අඩුවගේ මොකක්ද තිස්පන්දාහා මෙතන පනස්දාහ එහෙනම් අසූ පන්දාහා ළමයි මේ ලක්ෂය ඔයා සාමාන්‍ය දාන විජයට විකුණු බාණ්ඩ පිරිවැට දාන්න මේ අසූපහද දාන්න ඕන මූල්්‍ය තත්ත්ව ප්‍රකාශයට මේ දෙන්න අතර මේ වෙනස පහලවත් තියෙනවන්නේ මෙයා තමයි ඔයා අර වෙනත්විය දම්බල දාන තොග කපා හැරීම හර දළමයි ඉතින් ඔය වගේ මේ පිරිවැය ලක්ෂාක වෙච්චයකින් මෙච්චර කාණ වුනා ඔන්න හොම කියන ගලන් තියෙනවන්නේ ඒ වගේ වෙලාට ටගාල මේ අකෘතිය පාවිච්ි කරන්න පිරිවේශ ුදු ලබ්ධි දගේ සහ ල්කේස් දෙක කියන්න හරි ප්‍රශ්න නහැද දැ මේ කියනදුව ලක්‍ෂයක තිබ්බා කියල තොගයක් ලක්ෂයක තොගන් කියන පනස්දාහ කාණියුනාලු පනස්දාහක් හොඳර තියෙනවලු දැන් මේකොයා හිතෙන් හදන්න ගියොත් එහෙම නැත ඔයා සාමාන්‍ය කරන ඉගනුම්බලා ගෙන දිික්ව සටන් දාගින් කරන්න එකක පැත්ලෙනවාන ඒක හින්දා ඔයා මෙන්න මේගේ පොඩි ආකෘතිය පවිච්ච කර. ආකෘතිය තියෙනෙ කොලම්ස් තුනක් මොනවද පිරිිවැය ශුබ්දු පලබ්ිතා ගෙසහ එල්කස් දෙකේ ගන්නේ මෙතනම කියන වඩා අඩුවගේ ගනිින් කියන එක තමා හරිදළම පිරිිවැයත් මේ පනස්දාහ එක්කෙන කියනවා හතලිස් දහසකට තමා විකුණන්න වෙන්න තා පන්දාහක විකුණුම් වියදමක් දරලා ද ශුද්දු පලබිතගේ හොයන්නේ කොහොමද අනාගත විකුණු මිල් එෙන් අඩු කරනවා විකිණීම සඳහා දරන්න වෙන වියදම්කික. අනාගත විකුණු මිල හතල්ලි හයි හතළියින් පන්දාහා කඩු කරහන තිස් පන්දාහයි. මේ පනස්දාහ සුද්දුප්පලා දිිතා ගැත් තියෙන දන දෙගෙලා කියන නෑ හහිද පවි ඉරක් ගහල තියෙනවා. අවසාන කොළමික ඉදි ගැනීම කටද වඩාඩුවගේ හොයා ගන්න කියලා. දැ මේ පනස්දාහ වඩා අඩුවගේමගද පනස්දාහර තිස් පන්දාහද තිස් පන්දාහා. මෙතන පනස් දහ විතරයි තියන්නේ හෙනන්ගේ පනස් දහ විදදිටම දානො. එතින් පණහයි පණහයි සීයයි මෙතැන පිරිව හැදිට තියන්නේ වඩාඩුවගේ එහැම තන් අපේ මුූල්ලිතත් ප්‍රකාශයේ දානගේ තිිස් පන්දාසා පනස් දහා අස්තුූ පන් දාහයි දැංගිතේ වාදන්නා මේ ලක්ෂය මේ පිරිවෑ අන්‍ය නිවාරයෙන්ම විකුණූ බාන්්ඩ පිරිවය හොයන්න මේ අසූ පන්දා හයන්නේ මූලෙතත්ව ප්‍රකාශයට මේ ලක්ෂය ඇසූ පහාය අතර වෙනස පහළොස්දා හයන්නේ වෙනත්විය දැම්බල්ට තොග පා හැරරි විදිහට අරම හිත හඳලා රදන හිද මයි මේයාගේ පොඩි ආකෘතියත් පාවිච්චි කරන්න. මම ඒකරත් විනාඩියත් දෙන්නම් හොයාලට මේ ආකෘතිය ඇඳගන්න අවශ්‍ය නම් අපි ඊලංගකට් අක්ගාල බලමුෆෝ සහ වැ ක්‍රම මගින් අවසාන තොගෙසෙයි. තාම මේ විදිහයට ඇතම කතාකිවොත් මේ විදිහට ගණන් ඇවිල්ල නැහැම එයි කියලා බලාපොරොත්වින් ඉන්න එකක් මේක දිතින් විශේෂ දෙයක් නෑ යාට දැනගෙන වූ නැමදේ තමයිවාෆයිෆෝ සහ වැක්ක කියන ක්‍රමද දෙක පිළිබඳවබෝධ. නො දැ මේ එකක් මට බයින කි නම මේ පාලාවත්වට වැැක්කින් හන්නේනෑ ෆයිෆෝ එක තමයි දුන්නොත් තහන්නේ එහෙමඋනොත්ත්වාට කරන්න තින්නේ ෆෆෝ කියන ක්‍රමයෙන් අවසානතොගේ හොයාගන්න එක ෆයිෆෝ ක්‍රමේ නොදරන කවරුත් මතරින් දිගන්නුකොට නැහැ හොඳ අපිට එහෙන ඊලංග එක සාගච්ඡා කරන්න පුළුවන් E EF මට ගැන්න E EටF පැටලෙන කට්ටියක උුදු මෙතනේ ඒද අස්සල මටසාහිෙන අමාරුව එකක් හරි දැහලමයි මේකඩත් ම ටීගෙනුම් පාවිච්චි කරන්නේ නැහැ. මම වෙනකමය කර තමයි කියල දෙන්න මේකට ම කියන්නේ වැටුප චිත්‍රයේ කියලා. තව තැගලත් මේක උගන්නනවා ඇති. නමුත්ි වැැටුප් චිත්‍රය තියෙන විශේෂත්වය තමයි ලමයි මේකෙදී වාට ගිණුම් කරන දැනුම කියන එක එහෙම ලොකුවට අවශ්‍යවෙන්නෙන් හැවලාට එකතු කරන්න අඩු කරන්න පුළුවන් සහ සාමාන්‍ය දැහීම තියෙනවානම් හොඳට ඇති දැම් මෙන්න මෙහෙමයි එක යන්නේ මෙම ලොක කොටුවත්ති යවා ඉහම කොටු දෙකත් තියෙනවා ඉට පස්සේ තවත් කොටුත් දෙකත් තිය මේතා කොටලි මොකක්ද කියන්නේ කිය ඔයාට දැන් කියන්න මේ මේ කොටුව තියෙනවා මේකින් කියන්නේ දල වැටුප මේක කියන්නේ ශුද්ධ වැටුපර් මේ කියන්නේ EF සේවකදායකත්වය මෙතන තියන්නේ EF සේවවියදාය කත්වය මේක EටF දි දීලතින උදාහරණ අභ්‍යාසත් එක්ක බලමු අපි කොහොමද මේ ටීගනුම් පාවිච්චි කරන්න නැතුව මේ වැටුප් චිත්‍රය හර හා EP EF ගණනය කරන්නේ කියලා හරිම ලේසි. කියනවා වසරේ වැටප්විදම පන්ලක්ෂයක් වනාතර වසරේ වැටප්විදම පන්ලක්ෂය ගැනද මේ සාමානයෙන් දළ වැටුබ තමයි ඔොතෙන්දවේ රිෆ කරලා තියන. ඉළඟට කියනවා සේවකහා සේවය EපF දායකය පිළිවලින් සියයට පහහා සියයට දහැයි. සේවකයා සයට පහත් දෙනවලු සේවයා සියයට දහයක් දෙනවලු. සේවක භාරකාර මුදලට දායකත්තයCEයට තුනයිලු. ඉඩපස කියනවා. වසර මුල EEF වගකීම පිළිවලින් පහළොස්දහක්කා පන්දාහ කලු වසර තුළ දීගෙවූ EPA EටF අගයන් පිළිවලින් හතලි දහසක් සහ පනස් දහ සකලු. දෙව නිසාහ තුන්වෙනි කරුණු යට අවශ්‍ය වෙන්නේ පස්සේ. ඔයා බලන්න මුලින්ම මේ හම්බ වෙලා තියෙන තොරතුරුත් එකම වැටුක්් චිත්‍රේ පුරවන්නේ කොහොමද කියලා. මෙතන කිය න දළ වැටුකු පන්ලක්ෂයි. ද ඔයා දන්නවා අලමයි. ශයුද්ධ වැටු පැහැදින්නේ කොහොමද දළවැටු කරින්. සේව EපF එහෙනම් වාට බලන්න තින්නේ පන්ලක්ෂයෙන් සියයට පහක් කියද සියර දහයක් පණහයි නම් සයට පහ විසි පහයි ඉතින් පන්ලක්ෂයෙන් විසි පහක් ගිහාම ශුද්ධ වැටුප හාරසිය හැත්ත ප මෙතන Eප සේව්‍යදායිකය පන්ලක්ෂයෙන් සියරදහයක් පණහයි. EටF සියර තුනයි පන්ලක්ෂයෙන් සියර තුනක් කියන්නේ පහළවයි මඩගාරර මුලින්ම කියන්න අර දෙවනිසා තුන්ගනි කරුණුවලට යන්න කලින් මේ. වවැටුප් චිත්‍රයේ මේ පලවෙනි ටික පුරවාගන්න විදිිය ඔයාට තෙරුණා නම්මට යෙස් කියල මෙසෙද්කත්ද හොඳ පලවෙනි කොටස තේරුණා අපි මේකේ අන්වසාන කොටස් දෙගත් බල කියනවා? වසර මුල EPFටF වගකව පහලොස්දාහක් හා පන්දාහක්ලු ඊට කලින් මටට කියන්න මේ වසරේ EPF වියදම කියද ය ගවිය යුතු EPF කියන එක මේ විසි පහත් ගෙවන්න ඕන මේ පනහත් ගෙවන්න ඕන. එහෙන මේ වසරට අදාල ගෙව යුතු IPF හැත්තෑ පහයි. ඊට අමතරව කියනවා වසරමුල තව පහළලක් තිබ්බලු දැන් EටF මෙම මසර සඳහා ගෙවිය යුතුයි පහළවක් වසර මුල තව පහක් තිබ්බලු. එහෙනම් සම්පූර්ණ EPF වගකීම අනුවයි EටF වගකීම විස්්සයි. ඊඩ පසේ කියනවා මුදලින් ගෙව්වලු හතලිස් දහසක් සහ පහලුස් දහස. එහෙනම් වසර අවසානF වගකීම පණස්දාහයි අවසාන EටF වගකීම පන්දාහයි. දැම් බලන්න ඔයාර ගිුම් ගහගෙන හැදුවත් එන්නේ මේකම නෙමයින්ද කියලා EF වගකීම් ගිරුම. ආරම්භයේදී ඊගේ පහළවයි වසරේදී ගෙවිය යුතුවේව වැට නවා ඇතකොට මෙතන්ට සේවක. ඇත්ත පහයි සොරි සේවක විසි පානහයි ඉලපස්ස කිය න මුදලින්ගේව්වා හත ලිහැයි බලන්න ඒ දිම බලස් කරහන්න එන්නේ පනස් දාහයි නමුත් දැම් මෙ ඔයා එක පාර හොයපුො එක හොයන්න අර නෝමල් කරමේ පාවිච්ිකරත් පට විය දැම් ගෙනම් මුදල් පාලන ගුම් ගිනුම් ගොඩක් ගහ ගන්න ඕ මුොත් වැටෝප් චිත්‍රයේදී එහම වශ්‍ය වෙන්නේ නැහැ ඊළඟ ප්‍රශ්නී මේක වාර්තාවෙන්නේ කොහෝන් ඒකත් හා රිම සරල මෙන්නහෙම ඉරක් ගැවූහම මේ ඉරෙන් උඩ දයන ඒයන්නේ ලාබලාභ ප්‍රකාශයට ඉඩෙන් යකතියනය යන්නේ මුල්්‍ය තත්ව ප්‍රකාශයට අපි බලමු ඇත්ත දේ කතාව කියලා දළ වැටුප පනස්දහා පල්ල පරිපාලන වියදම්. EIPF සේවය තමයි අපි EPF වියදම කියල දාන්නේ. ETF පහළවතමයි අපි EටF වියදම කියලා දාන්නේ. මේ පනස්දා හතමයි ගෙවිය යුතු EPF කියලා දාන්නේ. මේ පන්දා හතමයි ගෙවිය යුතු ETF කියලා දාන්නේ. මේක පැදිලීනම්මට ටක්ගාල යෙස් කියල මෙසේ්ජ ගත්දාන්න දාලා ඉවරවෙලා වැට තේරුන්නැත්තම් මට නෝ කියලද දන්න කිසි ප්‍රශ්නයන්නේ ආයි කියල දෙන්නම්. ඒ අතරට මොනවහු ියා ගන්න වශ්‍යදයක් තියෙනවනම් එකේ ලියාගන්න. හරි ඉතිං වැටුප් චිත්‍රේත්වාට ඒඉගෙන ගන්න තියෙන් එච්චරයි තවත්මවද තීණීගේ ලබි බලම් බැංකුන අයාආශිත ගැලබී දෙදස් දාටය සක් දෙදස් දාහත යාහාලද ඉනවා මොකදද මේ ආකෘතිීකය ලපි බලුම් ආපහු මම මේ ගිරුම් වලින් යන්න න තිව මේක හදාගන්න වීහත් තමයි මේ පෙන්නලා තියෙන්නේ අමාරු අමුතු දෙයක් නැහැ නික එකතු කිරීමත් සහ අඩු කිරීමක් තමයි තිෙන් මම ඒ නිකං උදාහරයක් එක්ට නට පැහැදිලි කරන්න මෙතෙන්ට උදාහරණයක් දැන්න්නේ නහැ. ොකද බැංකුුණආශිත ගැරපෙලිහෙම ලොක කවදාවත්වාගේක්ටෑමික. කොටුගීපයක් තමයි ඒ කරත් තියන්නේ මේ එකතු කර මේක මෙන්නමයා අඩු කරා එතුකට අවසානයට එනවා මෙන්නමය මේකින් ඔයාට පුළුවන් ජංගමහා ජංගම නොවන ණය වගකීම හොයා ගන්න සහ ආරම්භ හා අවසාන නය වගගකීම හොයාගන්. මේකොටුවටන්නේ ආරම්භක නය මේකට වැටෙන්නේ පොල්ලීය මෙතන්ට වැටෙන්නේ වාරිකය මෙතෙන්ට වැටෙන්නේ අවසාන ණය ශේෂයක උදාහරණකින් වාට පැහැදිි කෙරුත් ම කියන්න අපේ ලක්‍ෂයක ණයක් අරන්තියෙනවා සියල දහයගාන තමයි පොලිහැදන්නේ වාරිකයක් විසදාහයි. අපි බල්ල මේ ආකෘතියෙන් ජංගමහා ජංගමනවන වගකීම හොයාගන්නේ කොහොමද කියලා පළමු වසරේදී ආරම්භේදී ලක්ෂයක් තියෙනවා එතවට වසරට පොලිය වැටෙනවා දහදාහක් වාරිකය විසිදාහයි. ලක්ෂද එක ලක්ෂ දහදාහ එක ලක්ෂ දහදහ විසිදහක් දිහාම අනුදාහයි. දැන්ගමයි ඊළඟ වසරේ මුලට එන්නේ. පසුගිය වසරේ අවසානශේෂය එහෙන දෙවැනි වසරේ මුලට වැටෙන්නේ මේ අනුදාහ. අනුදාට සිහල දහයක් කියද නමයැයි වාරකය විස්සයි සමානයි අනුවයි නමයයි අනු නමයයි අනුනම හැත්තෑ මිස්සක්ගිහා හැත්තෑ නමයයි. දැංලමයි. අපිට පුළුවන් මෙතනින් ජංගමහා ජංගම නොවන වගකීම හොයාගන්න. ඒ කොහොම ජංගම වගකීමක නිර්වචනයමකද්දලම ජංගම වගකීමක නිර්වචනය තමයි. වසරකට අඩුකාලයකදී නිදහස් වෙනවා. එහම් ඔටෝමැටිකල ජංගව නෝන වගකීම කියලා ගැන වසරකට වැඩි කාලයකදී නිදහස් වෙන එක්ටෙනෙක් දෙම්බලන්න පළමු වසන අවසානයේද හැත්ත නමවෙන්න කීයක් අඩු වෙලාද හැත්තනමය අසු නමය අනු කොළහක් අඩුවෙලා. මේ කොළහා අඩුවෙලා තියෙන්නේ. මේ කොළහා අඩුවෙලා තියෙන්නේ වසරකට අඩුකාලයක දී නේද වසරක් ඇතුළත දී නේද ගෙවිල තියෙන්. අහෙනල් ලමයි මතකතියාගන්න ඔයා මේ පළවෙනි අවුරුදු දෙකට මේ ආකෘති ආශ්‍රයෙන් ගැහුවට පස්සේ මේ අවසාන ශේෂ දෙක අතර වෙනස අන්න එයාට අපි කියනවා ජංගම වගකීම කියලා. ඉරපස්ස බලන්න ළමයි. මේ හැත්තනමේ ගෙවන්න අවුරුද්ධකට වැඩිකාලයක් යනවා ඇයි මෙයා දෙවැනි අවරුද්ධික් ගෙවිලා නැහැ මෙයාගෙන් කොටසක් අඩුවෙන්ෙනවන අඩුවවෙන්නේ තුුලෙනය අවරුද්දන එහනම් වසතරකට වැඩිකාලයක් යන කෙනම් ඔරටෝමැටිකල ජංගම නොවන වගකීමක් බවට පත්වයනවා මොකක්ද වනේ අවසාන නයශේෂය දෙක මේ දෙක සංසන්ධනය කරාට වස වාට පේනමේ එක කොළ හා අවුරුද්ධකට අඩුකාලයක දීග වෙන්නේ. ආහෙෙනම් මතකතියා ගැන මේ ආකෘතියගහලා අවසාන ශේෂය කතට වෙනසරතම අපි කියන්නේ ජංගම වගකීම කියලා. මේ හැතනේ පොඩ්ඩක්කර අඩුවෙන නම් අඩුවෙන් නි තුන්වෙනි හෝ හතරවෙනි අවරුද්ධකට ගාට පස්ේ ඒක අවුරුද්දකට වඩාගතයවා හැත්තනමෙන් කොටසක් අඩුවවෙන්න එහම් හැත්තනමය ජංගම නොන වගකීමක්. ඒ අ ඒකතමයි ආකෘතින් පැදිලි කල තිීම ආකෘතිය ඔට මොනාහු ලියාගැන දෙදත්තියන දියාගගන්න මම විනාඩියත් දෙන්න හරි ළමයි අපි ඊළඟ තයනෙ මකද්දි කියල බලමු අවසානයට තියනි කොටස්නිකුතු වතිින් සාමාන්‍ය කොටස් නිකුතු හිමකම් කොටස් නිකුතු සහ ප්‍රසාද කොටස් නිකුතු අයියට පස්සේ අඩමානනය සහ බොල්න යාශ්‍රිත ගැල පිළි මතනි සාමාන්‍ය කොටස් නිකුතු මේ පටන් ගදදිමම නෝටකත්්දීලත් තියෙනවා ඕ සාමාන්‍ය කොටස් නිකුතු මේ සමාගමයේ කොටස් නිකුත් කිරීමේ හා ප්‍රාග්ධනය රැස්කිරීමේ ප්‍රධාන හෙමනත්තන් මූලික ක්‍රමයි. මේ ගල්ලමයි. ල තුනක් තියෙන පලවෙන එක තමයි මුදල් ලැබීම වාර්තාගරීම දෙවැන එක තමයි අතිරේක මුදල් හරවායැවීම සහ තුන්වෙන එක තමයි ඒ අදාළ හිමිකම පවරාදීම කියන එක මම ඒක ටක්ගාල කරන්න මම එක නොකරඉන්න හැතුවෙරයි නොවත් මම එක ටක්ගාල කරන්න ම හිමිම් නිකුතුව කරන්නේ නැහැ මොකද ඒක ඇති දෙයක් නෑ අර පියවර දෙකක් වාර්තා කරන්න විතරයිති. බලම් සාමණ ොස්නිකු තුළ පලවෙනි පියවරම ගත්ද ලදමුදල් වාර්තා කිරීම ලදමුදල් වාර්තා කිරීම සිද්ධ කරන්න කුොහොමද සාගර සමාගම විසින් එකක් ක්‍රොපියල් දහයවකින් කොටස් පනස් දහසක් නිකුත් කිරීමට කටයවවිද සූදානම් කළ අතර කොටස් ැට හසක් සඳහා මුදල් ලැමේ කියන්නේ හැට වැඩ කිරීම දහය ගන්නය තමයි හම්බලා තිෙන්නේ ගෙන හයලක්ෂයක් එහනඟ අප මේක වාාරතා කරනවා මුදල් පාලන ගනුම හර හයලක්ෂයයි කොටස් නිකුත් කිරීමේ ගනුම බැර හයලක්ෂය ඩැන් හයලක්ෂයක් ලැබනට අපිට මේ හයලක්ෂේ ඇයි හේතුව අපි දැනම් දිර දින පනස්දාහක් නිකුත් කරනවා කියලා. දැන් අපි මේ පනස්දාහක් නිකුත් කරා හැටදහ කබනාා මරුණී කියලා අපිට තියා ගන්න බැහැ. මේවට මීති සහ රිගුලාසිය ඇතුළත් වෙනවා. සමාගම් අධ්‍යක්ෂක ජෙනරාල්ට ගෙලතිීන්වා නිකුත්්‍රාණය පනස්දාහ කියලන පනස්දාහ තමයි පනස්දහ එකක්වත්ර නිකුත් කරන්න බ වා සිද්ධ නවා වැඩිපුර ලක්ෂය ආපහු හරවල යවන්න ඒ ගැනමගක්ද ඔන්න දෙවැනි පියවර අතිරේක මුදල් හරවා යැවීම සිද්ධ කරන්නේ කොහොම කොටස් නිකුත් කිරීමේ ගිනම හර ලක්ෂයයි මුදල් පාලන ගනීම බෑ ඇර ලක්ෂයයි. ඔන්න තුමේ නික අයිතිය පවරාදීම්. අයිති පවර දීම කළ ගැන මේ කොටස් පනස්දාහ අපේ සාමාන්‍ය කොලස්කරුවන්ට පවරනවා කියන එක. කොහම දේක කරන්නේ කොටස්. නිකුත් කිරීමේ ගිනම හර පන්ලක්ෂයයි සාමාන්‍ය කොටස් ගිනුව බැර පන්ලක්ෂයයි. ඉතින් ඔය පියවර තුන තමයි ඕකෙ තියෙන පියවරයන් තුන. හරි දැඒකම හිනිිකම් නිකුතුවට එද්ද ඒ. තුනම තමයි තියන්නේ ආයි කිසි වෙනසක් හැනමුත් හිමිකම් නිකුතුව ගන එක පොඩ්ඩක් වෙනස්. සාමාන්‍ය නිකුතුව කියලා කියන්නේ මහජනතාවට නිකුත් කරන එක. හිමිකම් නිකුතුව කියලා කියන්නේ සාමාන්‍ය ජනතාවට නේ දැනට ඉන්න හිමිකරුවන්ටම ගැනි සාමාන්‍යකුලස්කරුවන්ටම නිකුත් කරන එක. ම විනාඩියත් දෙන්නම් මේ පියවරතුන මොනවාහෝ ලියාගන්න තියෙනවනන් ලියාගන්න. හිමිකම් නිකුතු කියන එක අපහු කතාගරන්න දෙන්න හම එක නිකුත් තිස්ත කර ප්‍රසාධනනිකුතුවත් කියල ගන්නේ ළඟට ලමයි. ඊට වඩා පොඩ්ඩක් වෙනස්වය දෙකට වඩ මේකට මුදල් ගෑවෙෙන් නෙම නෑ. මේකේදිවෙන එකම දේ තමයි ව්‍යාපාරිී දැන්ටමත් තියෙන සංචිතයක් ආපහු සාමාන්‍යි කොට බවට හරවන එක. එගැ ලම උදදාහරණයක් පිදිහට නිකන් හිතන්න? ව්‍යාපාරයේ ප්‍ර්‍යගන්නන්න ලා බහෙනතම් ප්‍ර්‍යාගන්න සංචිතය තියෙන මිලියන සීයක් විතර ඒ මිලියන සීයනෙමේ මිලියන දාහා වුනත් එක සල්ලිවලින් හඹ වෙච්ච දෙයක් නෙමේ නිකං ඔහේ තියාගෙන ඉන්න එකඇතිඒක නිකන්තියාගෙන ඉන්නට වඩා හොඳ නැද්ද සාමාන්‍ය කොඩස්කරුවන්ගේ හිත සතුටු කරන්න සහ ව්‍යාපාරයට හොඳරම දිනාගන්න ඒ වැඩ කරනැති සංචිතය දියකරලා ඒවා සසා කොටස් බවට හාරාවනික ඔහු ඒ ගොඩක් හොඳයි සාමාන්‍යින් ් ව්‍යාපාරය ප්‍රසාධන කොතුවක් කරනකොට ඒක ව්‍යාපාරයේ නමට හොඳයි කියලා තමයි කට්ටිය කතාවෙන්න දැ මේක වාර්තා කරන විදිහ තමයි මේක හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය න හරද දැ මෙතනහි දන්නකු සාමාන්‍ය කොඩස්. ප්‍යාගන සංචිත රඳවාගත් ඉපයුම් කියලා තියෙන. ගැලපිල්ල ගනවා කොටසක් රුපියල් දහය බැගි කොටස් දහස ප්‍රසාධ නිකුතුවක් ව්‍යාපාරය විසින් ප්‍රච්‍යාගන්න සංචිත යොදාගෙන කරා කියලා. මුතු දෙයක් නෙමී ළමයි එතන්දිවා ඇතවට කරන්න ඕන ප්‍රස්ථාධනකුතු කියලා දැම්මා ප්‍රථ්‍යාගන සංචිතවලින් දයක් කඩු කළ සාමානිකොටස්වඩ දහයක් එකතු කරා. එච්චරම තමායි වාටමකෙදී කරන්න තියෙන්නේ ඒක වෙන කිසිම දෙයක් ඇත්තේ නැහැ. ඉති ඒකඉතින් එතකරාට තියේරි වටිනාකම සහිත සමහර තැන් තියෙනවා. මෝද කියන්නේ ප්‍ර්‍යයාගන්න සංචතයක් කරහම හිමිකමේ වෙනස්වීමක් වෙන්නේ නැහැ හිමිකාමේ සංයුතිය වෙනස් කි විතරයි වෙන්නේ. ඒ වගේ පොඩි පොඩි කරුණු තියෙනව යරෙන්න්න වෙන මොනවත් නැහැ එදවල් ලමයි අපි මේ සමාගම් ටියවුට්ට එක සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ අපේ ටක්ගාලා අපේ ඊළඟකෙට අනුපාත ෂෝට් නෝට් එක පොඩ්ඩක් ගන්නලම මේකම මොනුවත් කියලා දෙන්නේ අන්න නෑ නිකං ඔරල්ඩක පෙන්න්නන එක විතරයි කරන්නේ මේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා මේෙළ මයි මම සල්ලවම කරලාතින්නේ ඔයාගේ ඒලෙවල් එක්සෑම්ම එක දවාගෙන් අප. ඔක්කොම අනුපාත වර්ග ටික සියලුම අනුපාත ටික. එක නෝට නෝට්ට එකකට අරන් තියන එක වෙන මොනව නැහැ දැම් බලන්න. ද්‍රජල අුපත මටමඉතන් ල්ටපු කියලන දන්න නිකහවා අමතක වුණොත් විතරක් මේක යාල බලන්න තියාගන්න. ම මේක එක්ක තැනක් විතරක් කතා කරන්න ලවයි මේ ක්‍රියාකාරය අනුපාත මොකද ඔයාලගේ පෝඩි ප්‍රශ්නයක් තියන යාල මේ අනුපාත කටපාඩං කරන්න යන මෙම කටපාඩං කරන්න යන්න එපා මේනිකම් මතක තියාගන්න විදි පාග හරි ද උදාහරණයක් විදිහටළමයි මෙතැන බෑල මෙ තොග පිරිවැටුම් අනුපාතය මේ එක හැදිල දිනේ විකුණු බන්් පිරිවැ බෙදීම සාමාන්‍යය තොගේ ළමයි මතකතියා ගන්න ඕන එකක තොග හෝන් අයගැති හෝ නයහිමී පිරිවැටුම් අනුපාත යනම් ඒකෙ උඩට දාන්න ඕන ඒ මොකක් හෝ එකට වඩාත්ම අදාළ අයිතමින් ැබල නමයි තොගේ සම්බන්ධයම වඩා වැදගත්ට එක්කෙන කවද්ද විකුණු බාණ්ඩ පිරිව ඇයි තොගේ වර්ගතුනකින් පාවිච්චි කරල තමයි විකුණූ බාන්්ඩ පිරිවවැය හදන්. ඊළඟට නය ගැති පිරිවැටුම් අන පපතයේ දී අය ැතිව අයගැතව සම්බන්ධ වැදගත්මක් කෙන කවුද නෑයට විකුණු නහිමයෝ සම්බද වැදගත්ම එක්කෙන කවද නයටයට ගැනු. ඉඩබස්සේ ඒ හැමයකේම යටට යන්නේ සාමාන්‍ය. ෝගය සාමාන්‍ය නෑගැතියෝ එම නැතත් සාමාන්‍ය නැහිමී සාමාන්‍ය නැහිමි ෝකකින් අදහස් කරන්නේ සාමානය සාමානයකින් අදහස් කරන්නේ ආරම්භක සහ අවසාන කියන දෙන්න දෙකට එකට එකතු කල්ලා දෙකෙන් බෙදලා අගයක් ගන්නවා කියන එක හරිද නවත් දැම්හෙම ආරම්භකහා අවසානගේවාට දීල නැත්තං ඔයාට පුළුව අංක අවසානගේ විතරක් යොදාගෙන ඒ ගණනය කිරීම සිද්ධ කරන්න. ඊළඟ එක මේවාසික කාලය එකතු කිරීමේ කාලේ කිරීමේ කාලේ හොන එක කාලය නම් ඔයාට කරන්න තින්න අපි කාලය හොන හින්දා දිනගගාන තුන්සිය හැටපහා අනිවාරයෙන් උඩට දැම්මා. ඒක බෙදවා ඔයාගේ මොකක් හෝ පිරිවටුම් අනුපාතය තොග වෙන්න පුළුවන් අය ගැතිය වෙන්න පුුවන් නය හිමියෝ වෙන්න පුල්වා ද ඊලං එක තමයි ඔයා එMCී කිව්වලදී. වාඩ මේ කාර්ලය සම්බන්ධයව ගනන් කරන්න ආවොත් ඔයා බොරුවට මේ පලවෙනි දෙන්න ගනගරින් ඕන නැ. වාඩ කරනතින් පිරිටු මනුපාතය ඔයාට මත ගනන් පිරිවැටුම් මනුපාතියේ යට හිටපක්ෙන උඩ ගත්තා උඩ හිට එක්ෙන යට ට බලන දැන්මා මේ උදාහරය අරගෙන තියෙනවා. ොග නේවාසික කාලය තැන වෙලා තියන්නේ තොග පිරිවැටුම් අනූපාතය උඩයට මාරුණයක නෙමෙයිද. ස්ථාමාන්‍ය තොගේ කියනෙක්ක එෙන උඩට ගිහිල්ලා විකුණූබාන්්ඩ පිරිවය කෙනෙක් කෙනා යටට ගිහිල්ලා දින තුන්සේ හැට පහැන් වැඩි කරනවා. බලන්න ඒ ආකෘතිය හැම එකේම තියනවා. එහිද තමයි මේවා කටපාඩන් කරන්න යන්න එපා ඒ විදිහට මතගතියා ගන්න උත්සාහයකයදින්. ආයට වස්සේ ලාබදආයත්‍යනුපාතට සෙට් එක තියෙනවා ඇතින් මෙතනත් ආපහ කොඩි මතක් කිරීමක් කරනවා කටපාඩංකරන්න යන්න පා මෙතන ගැන්නමකක්ද යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභානු පාත.වා යෙද වූ ප්‍රාග්ධනය මොනවද සාමාන්‍ය කොඩස් සහ සංචිත ඒක මත එකට හම්බ වෙන ප්‍රතිලාබේ ප්‍රතිලාබේ තමයි බදු පසුලාභය බද්ප සුලාබේ සම්පූර්ණය ගන්න බැහැමකද වරණය කොඩස් කරුවන්ට ලාභාංශග වෙන හින්ද අපි අඩුල දක්ව වෙන විශේෂයක් නැහැ ඇතන පරවසේ මූ්‍ය ස්ථාවරත්ව අනුපාත මූල ස්ථාවරත්ව අනුපාතවල මේ තෝලන අනුපාතය කියෙන එක කොටස් තුනත් තියෙන එකක් තමයියි අධි තෝලනය අනිත එක්කන තමයි අව ෝලනය අනිත එක්කන තමයි සමත් තෝලනය කියනක් කෙන ඒ එක මෙතන දිල නෑ නවත් අධිතෝලනය කල කියන්නේ නය ප්‍රාග්ධනය වැඩි අවතෝලනය කියල කියන්නේ නය ප්‍රාග්ධනය අඩුයි හිමිකම් ප්‍රාග්ධනය වැඩ සමතෝලනය කල කියන්නේ නය ප්‍රාග්ධනයහ හිමිකම් ප්‍රාග්ධනය සමසමව තියෙන්නේ කියන. එක මිකම් පොඩි මතක් කිරීමක් විතරයි ගරේම මේ අනුපාතවාට කියල දෙෙනවා නෙම. අරවස මේ යෝජ අු පපාතු තුනක් තියෙන මේවා අහාලම නෑහැ නමුත් ඇහොත් අහන්න මේ තුන්දිනා විතරයි. හැමින්සැරේ ඒ ටික ඔයා බලාගන්න ඒ මම ඔයාට නිකං බලාගන්න දුන්නේ එක. වැදගත් එක්කෙන තමයි මේ ප්‍රමිත නෝට් එක. මේක ඇත්තරම මම අතිංලී වන්න හිටේ නමුත් අතිංගී වනකට වෙලාවයයි කියල හිතර හිදම ම කලින් කරපු සැමිනාය එකක හිටපු ළමයගෙන් තමයි ඉල්ලගත්. පොඩක් බන මම ප්‍රමිතවලට හැඳින්වීමක් කරන්න යාලට ගිනුම් කරනේ මොනවද ප්‍රධානකොස් දෙකැයි මූලේ ගිණම් කරන හා කවනා කරන ගිණම් කරනයට වාදන්නවා කළමනාගරන ිණුම් කරනට ප්‍රමිත අදාල වෙන්නේ නැහැ ගිනුම්රන පමිතතියනි මූල්්‍ය ගිණුම් කරනයට. ්‍රමිතයක් කියන්නේ මොකක්ද මූල්්‍ය ප්‍රකාශ පිළ මී ලබාද ඇති නිශ්ිත නිදශ සමහයක් ගෙනම්රන ප්‍රමික කියලා හඳුන්නවලු එන්නත ගරනරෘත්තිය ආයතන විසින් නිර්දේශ කරන නීතිරීති සමහයක් බැ ලංකාවෙන කවද චර්ින්ස්ට් එක එ පස්සේ බාල නමයි එදදා නමස අනුව පහයනනු ලංකාවට ගිනුම් කරන්න සම්බන්ධයෙන් පනතක් තිගලෙන හ එදස සමසය අනුව පහදි අන්ක පහලවදරන්න ගිනුම් කනහා විගෙනෙන ප්‍රමිත පනතාව. මේ ප්‍රමිත අදාළ වෙන්නේ නිශ්චිත ව්‍යපපාරවලට විතර නිශ්ිත ව්‍යපාරගල සාමාන හඳුන්ගම් කියන කට්ටියව මේ පනතෙන් ආයතන දෙකක් පිහිටවවා පලවෙෙනක්ෙන තමයි ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිත කංකු. මෙයා කරන්නේ ගිනුම් කරන ප්‍රමිත පිළියද කරන්න මඟ පෙන්වන එක කිය යි ්‍රී ලකා ගිුම් කරනහා විගෙන ප්‍රමිත අධීක්ෂණ මණ්ඩලය එයා කරන්නේ ලංකාවතුල ගිනුම් කරන ප්‍රමිත ක්‍රියාත්මක වෙනවද නැද ගෙනක් හොයා බලන එක මේ දෙන්නගේම රාජ්‍යකාය තමයි ශ්‍රී ලංකාවරලත් ගන කාධකාර්යා යතන හැමත්ත චාර්ට ඉන්ස්ටිටියු් එකට උද්දව් කරන එකත් මම පාලවෙනියට මට කිය කියල දෙන්න යන්නේ ප්‍රමිතලත් එල්කස් අටගෙන එක්කෙන එල්ේස් අටේ මයි අ ලොකු නෝට ස් පාඩං කරන්න එපා මේ මයින් මැප් එක කියනවා හොඳර මැති එේස් අටගයන්නමකක්ද හිනුම් කරන ප්‍රතිපාතිය ඇස්තමේන්තු හා වැරදි ප්‍රතිපත්තියක් කියල කියන්නේ මුූල්්‍ය ප්‍රකාශ පිළියල කිරීමදී ත තෝරගන්න නිශ්්‍ය මුල්දරනම්ප්‍රදාය ීතිරරිීති හා පරිචය උදාහරණයක් විදිහට ඉඩම් ප්‍රත්‍යාගණන අගයට අගේ කිරීම තෝරා ගැනීම ප්‍රතිපත්තිය හරිදි ගෙනම්රන පමිත තෝලා ැනීම පළමුුවෙන් කරන්න ඕන ගිනුම් කරන ප්‍රිතයන්ට නු ගෙනුම් කරන ප්‍රමිතයකින් කියෙන තියෙනන ඔයා මෙන්නම මේ ප්‍රතිපත්තියයි පාවිච්චි කරන්න ඕන කියලා එක පාවිච්චි කනවා නැත්තාම් ව්‍යාපාරය කළමනාකාරයීත්තය විසින් වඩාත් සුදුසු එකක් තෝලාග. එස ගිනුම් කරන ප්‍රමිත වෙනස් කිරීම සාධාර අවස්ථාවකදී හැර වෙනස් කරන්න බැහැ. මේ ගිනුම් කන ්‍රතිපත්ති කියෙන එක න ඕගොල්ලෝ වැජිටේරියෙන්ලා ඊට පස්සේ මොනද චිකන් කරටී කියල වෙෙන් වෙනවා වගේ රි වෙජිටේියට් වෙන කන්නමදයක් නැති වනොත් ඔ ්‍රිපයක්ක්ම ගෙපලාට චිකන් මොද කරන්නේ රයිස්සය කරගෙන මස්ට්‍රිකායි කල නන්න සාධාරණ අවස්ථාව හරි අන්න ඒවගේ තමයි ගිණුම් කරනයේදී ප්‍රමිතත් සාධාරණ අවස්ථාව ප්‍රතිපත්ති සාධාරණ අවස්ථාවක දි හැර වෙනස් කරන්න බැහැ සාධාරණ අවස්ථාව තමයි වෙනත් ගිනම් කරන ප්‍රමිතයක අවශ්‍යතාවමත්ත හැමනැත්තන් ඒ ප්‍රතිපත්වයේ වෙනස් කරෑයට බස්ස ව්‍යාපාරයේ තොරතුරු වඩ තුළින් ඉදිරි පත්වෙනවනම් ඉතට ඊළඟ එක ගිණු කරන ඇස්තමේන්තු ගෙන කරන ඇස්තමේන්තුවක් කියල කියන්නේ ව්‍යාපාරයේ පතින අවිනිශ්චිතතා හේතුවෙන් වාර්තා කරන්න සිද්ධ වෙනේ ඇස්තමේන්තු සිද්ධ කරන්නේ ආසන්න ඇතම හා විශ්වාසදා තොරතුරු මත. ඇස්තමේන්තු වෙනස් වෙනවා මේ සිද් සිද්ධ වෙනක ගිනුම් කරන වරදක් නෙම මේ අතීතයට බලපාන පරිදි වෙනස් කරන්න බැහැ ඇස්තමේන්තු වෙනස්වම් ගැලපි යුත්තේ ප්‍රවාර්ථන හා අනාගත කාලච්චල සඳහා විතර මේවා වෙනස් වන්න හේතු තමයි නව ප්‍රවණතා සහ නව තොරතුරු. ගිනුම් වැඩදිෙනෙක්කෙන ඉතින් අපි කතාගල්ලා වැඩක් නැහැමොද එයාගේ නිර්වචන කාධාත්වවාගෙන් අහන්නේ නැහැ. ඊළඟ එක එල්කේස් දහය. එල්කේස් දහයළමයි මේකෙදී බොහොම සරල දෙයක් තියන්නේ මේ හතරයිකේ ඉඳන් තුනයි තිස්සක කියල කියනන්නේ සාමාන්‍යෙන් යාගේ ගිනුම් කරන වාර්තා කරන කාලච්චේදී. එල්කෙස් දහයල්දාල වෙට නිමුකරද වාර්තාකරන කාලච්චේදෙන් පසු කාලච්චේදයට. ටළම දනන්ගින් ඔොන වාර්තාගන කාලච්චදින් පසු කාලච්චේද ගැන ොකද කියලා ඒක කියන්නේ ගිනුම්කරණ කාලච්චේදේ අවසාන දිනයත් මූල්්‍ය ප්‍රකාශය ප්‍රසිද්ධ කිරීම සඳහා අපේ අධ්‍යක්ෂකම්මණඩලේ අනුමැතියෙල් ලැබෙන දිනත් දක්වා කාලය තමයි කාලච්චේදයට පසු සිදුවීම් කියලා කියන්න ඉට පස්ස ඒවා පි ගලපන්නේ නැහැ මේ කාලච්චයදේ ඇතුළේ සිද්ධ වෙන සිදුවම් වර්ග දෙකයි එකක් තමයි ගලපන සිදුවම් අනිත් එකක තමයි නොගලපන සිද ගලපන සිදුවම් කෙකන්නේ වාර්තාගන කාල්චේ දේ සිදුවූ සිදුවීම් වලට සාචි සපයන සිදුව. එක උදාහරණයක් පිදිහට හිතන් නොක වාර්තාගන අප නඩුව පරුණ එක වසර මැද නඩුවක් පවරණ ඇති නඩුව එදා දාප ගමන් එදම විස නෑ ඇදිල ඇදදිල ඇදිල ිහිලා මෙන්න මේගේදව විසදු නොත් අපි බලනවා මේක වාර්තාගන ල්චෙයට සාක්ච්‍ය සපයනවාද ඔහු ඒයි වාර්තාගන කාලච්චේදී තමයි එක පාටන් අරන්න තියෙන්නේ ඒ ඉවරවෙ ඇතියන්නේ වාර්තාගන කලච්චේජයට පසු කාලච්චේද යෙඩී හරින්න එහනම් අපි ගෙන ගලපන සිදුවීමක් කියල ඇති ඒවාගේ මම උදාහරණ කොඩක්දිල තියෙන ඔයාලට එක්ෂෑම් එක ේද සාමාන්‍යෙන් බහු ලවහන නොලපන සිදුවීම කළ කියන්නේ මේවාගේ සාච්චි නොසපයන ඒවා එගෙන උදාහරණයක් විදිහයට මෙන්න මේහරයේදී ගින්නක් ඇති වෙලා තොගයක් විනාස වෙනවා මේ ගින්න මේ අවුද්දර සාච්චි සපයන්නේනි එහනම් එයා නොගලපන සිදුවීමක් ඉතිං එල්කෙස් දහය කෙලක කියන්නේ ඔන්න නෝක සරලම එකේ තා විස්තරත් එක්ක මමෝයාට මේ නෝට්ට ගත් දීල තියෙන ඊළංග වැදගත්තෙක් කෙනා තමයි තිහත තිස්හත කියල ගැන ප්‍රතිපාදන සම්භාවය වගකින් හා වත්කක් ඒකෙත් මේ වැදගත්ත එක් ැෙනා තමයි ප්‍රතිපාදන කියන කෑල්ල ප්‍රතිපාදනයක් කියළ ගැනීමවත්ද ප්‍රතිපාදනයක් ගැ කාය හෝ ප්‍රමාණයම නිෂත වගකින් හාන මෙයි මතකදයා ගන්න හෝ හඳුනා ගැනීම ලක්ෂණ තමයි අතීත සිද්ධුවීමක ප්‍රතිපාලයක් ස ර්තමානල බැඳීමක් තියෙනවා මේ වර්තතාමාල මැදීම මතක රියාගන්න ආකාර දෙකර තියන්න පුළුවන් පලවෙනික තමයි නයිතික බැඳීම් දෙවැෙනක තමයි සම්මුතික බැඳීම් නයිතික් වැැඳීම් කෙ කියන්නේ ගිවිසුමකින් නීතියන් හෝ ව්‍යවස්ථාවෙන් තියෙනෙ එකයගෙන් කොහැරි කට්‍රක්ක් සයින් කරලා තියෙන එක සම්මුතිකයි කියලා කියන නික අර කටවචනය තියෙන්න බැඳීම්ගෙන උදාහරණයක් ඉදිහට ව්‍යපාරෙක් නික අවුදුගානත් තිස ප්‍රක්ටිස් කරලා තියෙනවා එ ගොල්ගේ සේවකයන්ට හැම අුරුද්දක් අවසානයේ දීම රුපියල් ද හදා වදග බෝනස් එකක් ලබාදින් අන්නේ බෝනස් එක ලබාදීම පොහෙවත් නීතියෙන් දී ලනැහැ නමුොත් මිකන් අර හැමෝම දන්නවා වරුද් අවසානය දහ දහක් ලැබෙන්න්න ඕන කියන එක අ ඒ වගේ බැඳීම් වල තමයි සම්මුතික බැඳීම් කියලා ගැ දෙ තමයි ම වැැ බේරුම් රීමේද ර්ථක ප්‍රතිලාබ සහිත සම්පත්ව ව්‍යාපාරෙන් පිරිදර ගලායාම භව්‍යතාවයක් තියෙනවා භෞ්‍යතාවයක් අන්න අප හොඳ වචනයක් ළමයි අප ක්ෂාවක් එහෙම වශනයනම භෞව්‍යතාවය භව්‍යතාව කිය අදස්කන සාමා්‍යෆ කියන එක තම බැඳීම විශ්වාසදාය ලෙස මැනිය හැකි වෙන මෙම ලක්ෂණ තුන්න තිබුණොත් පමණ ප්‍රතිපාදන හඳුනා ගන්න වාලු ඉතින් ළමයි ඔය ප්‍රතිපාදනවල කතාවන්න ඕක ඉවස් සිතින් අයි නිර්වශචණ දෙකත් තියෙනවා වගකීම් හා සම්භාවය වත්කම්වල අසම්භාවය වගකීම් අතිති සිදිමික ප්‍රතිපාලයක්ල ඇති ව්‍යාපාරයේ පාලනයකින් තොරව අනාගතය සිදුුවන සිදුවම් එකක් හෝ කිහිපයක් මත පැවැත්ම තහවරුවන වගකීම්බේ හෙළි දරව කිරීම අවශ්‍ය නම් විතරක් ධන පුළුවන් නැත්ත නොදා ඉන්න පුළුව ඇතිල් ලමයි වගකීම්වල අනිපැත්ත තමයි වත්කම් එහෙන අති සිද්ුවමක ප්‍රතිපාලයක් ලෙස ඇවී ව්‍යාපාරය පාලනයකින් තොර අනාගතයේ සිදුවන සිද්ුවීමම් එකක් හෝ කිහිපයක් ම පැවැත්ම තහවරුවන වත්කම් වේ ඉස්සල්ල තිබ්බ වගකීම් වේ මෙදනදන්න දැන් වත්කම් වේ කියලා එක වචනයක් වන සච්චක විතලයි වෙලාතනීම මේකන මේත් අවශ්‍යනං විතරයි දක්වන්නේ නැත්තන් නැහැ එයි එකේස් තිස්හත කියලා කියන්නේ අන්න ඒ ප ම මේ ප්‍රමිත දුන තෝරගන්න හේතුව තමයි ළමයි එMC බහුල වහන්න ඔන්න ඔය තැන්වලින් ප්‍රමිතල තමයි ප්‍රමිත සම්බන්ධින් MC වහදද සාමාන්‍යෙන් වැඩි ප්‍රවණතාව ඇත්තියෙන්නේ අහන්න ඟ ඔයාලට පොඩි එක්ම්ිස් කපය දෙන්න එකක් තමයි මයි මේ දසල ඔයාලා නොදන්න දේවල් බලන්න යන්න එපා හරිද දන්න දේවල්ම වැඩිපුර 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 පාඩන් කරන්න හරි ඊළඟ එක තමයි ඔයාල දන්නවා ඔයාලගේ ඉකෝන් බස් පේපර්ස් තියෙනවන්නේ මේ දෙක තියල තවත් සෑහැෙන කාලයක් කියල බස්ෂ තමයි කකවන්ටින් එතකොල ම වෙන්න මනවත් නේද අපි කැමැත්තෙන් හ කමැත්තෙන් අන්තිම සති කීපේදී ඔය ගොල්ලු අවධානය දෙන්නේ කොන් බස් කියන දෙන්න විතර එතකොට කකවන්ටෙන්නි එකම් බල්ලග හිල කවුරුවත් කොයල බලනය නිනෑ කවන්ටින් ගැන එතකොට ඇතිවෙන ප්‍රශ්නය තමයි ළමයි මේ කාලය ඇතුලෙදී ඔයාටකවන්ටිං අමත එක වේවා හේතුවෝ තමයි කවින් කල කියන්නේ පක්ිකල් සබ්ජක්් එක රිද ඉතින් මේ පක්කල් සබ්ජක්් එකක් ලමයි ඔයානෙේ මමඋුණත් සැහන කාල කකවන්ග උගන්න්න නව ප්‍රක්ටිස් නොකර හිටියොත් මටත් කකවටි නිකම් මතක වෙලා යනවා ඉතින් මේ බොහ මල්ට්‍රෙන් කකවන්්ෙන්ටික ඔලු හිරකරගන්න ඔයාලා මේ කාලයේ දී අත ැරයොත් යාලට මේ එක අමතක වෙලා යනවා අර ඔයාලට ඒ ස්පීඩ් එක හදාගන්න බැරුව යනවා. එහිඳ ළමයි මේ දවස්සල අමාරුවෙන් හරි එMC පොඩ්ඩ පොඩ්ඩවත් බලන්න එහමනැත්තා අඩුමගාන නිකං සකන් පාට් එක එක ගානක්වත් කරන්න නැත්තම් ඔයාලටකවන්ටින්ටික අමතක වෙලා යන. ඊට අමතරව ලමයි. ද ඔයාලට සකන් පාට් එක එක්තරා ප්‍රමාණයකට හරි ගිහිල්ල තියෙන්.. ඔයාලට අවුල එන්නේ ෆස් පාට් එකේ කියන්නේ MC කිව් එකේ දේ හින්ද ලමයි වැඩි අවධානය දෙන්න එMC කිව් එක බො එMC කිව එක සාමාන්‍යය සකන් පේපර්ර එකට වඩා අමාාව හෙතු තමයි සකන් පේ එක යහනේ ස්ට්‍රට්ෆෝවර්ඩ් මේක හන ස්ට්‍රට්ෆෝ නැ එකන තවන්ට සකන් පාර්් එකේ සමාගම නම් සමාග හමදා මහන කැල පි සටක තිඉන්නේ. නමුත් සමාගම් ෆස් පේකරද. විට කරන්න පුළගන එක කරකවල අඹරවල හෙමහ අමාරු කරලා අහන්න පුළවා. හරි එහහිද මයි මේදාසවලට වැඩි අවානය දෙන්න සකන් පාට් කර සැකන් පාට අතාරන්න නෙමයි වැඩි අවධානය ඒකට දෙන්න හරි නමයි ඉති මට ඔය ටික තමයි කියන්න උම වනේ හිටතාම අතර මේ දාසල තින් ොඩා පුුවලන් අනික්ලාස්සලත් තේප සර්ගෙන එහෙම බලන්න එතකොට එක ඔයාලට ෂේප් කරගන්න පුළුවන් වේවි තිල්ලම ඊළඟට කියන ති එක් සෑමකට සුභ පතන හොඳ රෙක් සෑම එක කරගන්න ඔයාලට මොනවාහෝ ප්‍ර්නය තියවානම් ඕන වෙලා කව්ඩි සම්බන්ධයෙන් විතරක් මගින් හන්න මුගද මට ඉපෝන්බ සහෙම ලොක්කූුවට බැහැ හන්ද කවන්්ටන් සම්බන්ධෙන් වාට මොනවාම හෝ ගැටලුවත් තියෙනවනම් ඕනම වෙලාවක මගෙන් අහන්න පුළුවන්. හරිලමයි විභාගයට සවපතනවා විභාගයට හොඳින් මුොහුණ දෙන්න ඒතුනාර්ථගෙන ියුනිීසිට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් ලම එහෙන සේෂන අපි මෙතනින් නවත්තමු ආයිපෝ से माद से සත් में ලෙසनी माාවට පත්न සहभाග ඔබ සැමටाත් इතාමतिතराත්මක සැसයක් में හවූ තාරිදටත් අපගේ තුतीය. තවත් ද सगा में आहा ඔබ සැमමට राතියක්.